عليهුම් රහමතුල්لهහි බරකාතුහ. හම්දු ල්ලා වස්වලතු ස්සලා රසූල් හමදිබිෙන අදිල්ල අම්මබාද ගෞරබනීය සහෝදරවරුණි සහෝදරයන. ඔබේ ශරීරී ඔබේ ශරීරී හැකිලෙන නැමෙනසුළු ආකාරයට අස්තීන් කොපමනක්නන් තිබිෙනද ආසනෝශීෙන් තුන්සීයක් යැයි සඳහන් කරන්න පු. ඒ හැම අස්තියක්ම තවත් අස්තියක්කා සම්බන්ධවීමට පුරුක් අල්ලා ඇතිකරල තිබෙනවා අපි ශරිරයේ ඇතිකරල තිබෙනවා නිර්මාචෝරයානන් ඇතිකරල තිබෙනවා. මේ අස්තිීන් සම්බන්ධ වෙන ස්ථාන සා අපේ ශරීරය ඉතාමත්ම නේශීලී හැකිලින ආකාරයට අපිට ඉතාමත්ම සුව පහසුව ගෙනදෙන එකක් බවට පත්වී තිබෙනවා. උපතලබන කොඩ දරුවෙකුට පිහිට න අස්ති සංඛ්‍යාවට වඩා අඩු අස්ති සංඛ්‍යාවක් බවට පත්වෙනවා වැඩිවයට පත්වෙනකොට වැඩෙනකොට. මෙබන් වූ මේ අස්තීන් මේ සන්ඳීන් මේව නිසා අස්තිීන්ක් අතර හමුවෙන ස්ථානය සන්දිියයි සඳහන් කරන්න පුලො ඒවා අපිට කොයිතරම් සුව පහසුව ගෙන දෙන එකක් ද කියලා දැනන්න ගන්නේ ඒ සන්දිී හරහා කිසියම් තුවාලයක් ඇති වුණු. එතකොට අපිට අපේ අත නවන්න බෑ. අපේ කකුල නවන්න බෑ. හරිම වේදනාකාරී. අතේ තියෙන ඇගිලි පහන් එක ඇගිල්ලක නම් අර මිදිහට කැපුුමක් තුවාලයක් සිද්ධ වුණේ එනිසා සෙසු ඇගිලිවලටත් ඒ වේදනාව දැනවා නමුත් එහි භාග්‍ය අපේ අත්පා හරිආකාරම ක්‍රියාත්මක වෙනකොට අපිට දැනෙන්නේ නැහැ අපිට තේරණි නෑ. කෙසේ නමුත් ඉස්ලාම් ධර්මය එහි අනුගාමිකඉන්ව දෙවිදුන්ට ගුණ මගු පුද්ගලය හැටියට ජීවත්වීමට වඩා දෙවිඳුන්ට ගුණගරු පුද්ගලය හැ ජීවත්වීම මාර්ග පෙන්වා එය පහසු එකක් බවට පත්කරලා තිබෙනවා. ඇි මහම්මන් සල්ලල්له ලනිිසලැම්තුමා මෙන මේ විදිහට ඒ බව දැන් වත් කරනවා. තුමා පැවසවා ලබන්නා වූ හැම දවසකම මනුස්සයින්ට දෙවිදුන් කෙරෙහි කළයුතු දානමානයක් තිබෙනවා. යුස්බිහෝ අලකුල්ලි සුලාමමින් අහදිකුම් සදක ලබන්න වූ හැම උදේවරුවකම මනුස්සයින්ට තම නිර්මාත්වරයාාවෙනුවෙන් කළයුතු දානමය පින්කම් තියෙනවා. ගුණගරු ක පුද්ගලයක්වීමට නම් ධනමානයන් දෙවිඳුන්ුවෙනින් ඔහු ඉටු කො යුතුයි බලන් අපි ඒ පිළිබඳ සලකිලිමත් වෙලා තිබෙනවාද ඒ වෙනුවෙන් දෙවිඳුන්ට ස්තුතිවන්ත වෙලා තිබෙනවාද නබතුමා අපිට මඟ පෙන්වනවා ඒ මත ඔබ ධානමාන පින්කම් කිරීම යනු මුදල්වලින්ම පමණක් නෙමේ ඔබට මෙ මේ මාර්ගයන් තිබෙනවා කියලත් නබිතුමා පවසනෝ ඒ මාර්ගයන්මකක්ද සකුල්ලු තස් බී හැන් සදකක්. පැවසුව එ සද. ම්දුله යි පැවසුව එ සද. illله යි පැවසුව එ සදله අබ පැවසුවත් එත් සදකා. යහපත් දෙයක් පිළිබඳව සෙසුවයට දැනුවත් කලොත් එත් සදකාව. අයහපත් දෙකින් කිසියම් කෙනෙක්කව මුදවාගතොත් එයත් සදකාව. හැබැයි දැන්මේ අපිට තිබන අස්තිී එහමනැත්තගේ සඳී තුන්සේ හැටට සරිල නාකාරයට දිනපතාම දනංකරමින් මේ යහපත් දේවල්වල නිරත වෙන්න පුළුවන්ද කියලා බැලුවොත් ඇතර සහරට අප කාලය අපතේ යැවීමක් බවටත් පත්වෙන්න පුළුවන්. මොකද තුන්සේ හැටක් ලකුණු කිරීම කිය න්නේ තරම් පහස දෙයක්න මේ දෛනිකව දිනපතාම එක කරන්නකොට. හැබ මේ දේවල්වල් නිර්තවෙන් වීම නිසා ඔට කුසල් හිමි වෙන ඒ පිළිබඳු ප්‍රශ්නයක් නෑ නමුත් ඒවා අදාළ සන්දිීවලට අදාළ අස්තිවලට යුතු ඒ දානමය පින්කමමං සිදු කලා කිය ලකුණු කරන්නට බෑ එකට ඒ අඩුව පියවීමට නැබිතුමාට මග පින් මගක් පෙන්වන ඒ මගමකක්ද නැබිතුමා පැවසුවා වයු ජෙසි වූ මින් දාලි කරක අදානි අහුම මින දුහා ලොහා කියන විලාවේ අල්ලහමිෙනුවන් ඔබ කරන රකත් දෙකක සලාතය තුළින් ඒ දවසකට ඉටු කළ යුතු දානවය පින්කම ඔබට ප්‍රමාණවත් කරගන්න පුළුවො එකන්නේ තුන් සේ හැටක් ලකුණු කරගෙන එ පිළිබඳව අවස්ථාවන් හොයමින් එහෙම දුවන් අවශ්‍යනෑ ඔබට පුළුවන් උල්ලුහහාසලාහතයේ ඉටු කිරීම තුළින් දෙවිනුන්ට ඒ තුතිය පුද කරන්න බලන්න දැන් අපි කාලය කොයි තරම්දුරට අඩු කරලා කෙටි කාලයක් තුළ සශාල වැඩකොටසක් කරන්න පුළො මාර්ගයේ නැබිතුමා පෙන්වල දීල තිබිවාද කියලා ලහාන් වෙලාව යනුමකද බහන් සලාත ඉටතු කරන්නේ මොනවෙලා මොන වෙලාවිද කිය බැලුවොත් ලැබි හැම සල්දාල් සලම්තුමා පැවසුව කලින්ම සඳහන් කළේ හදීසිය මුස්ලිම් ගන්තය සඳහන් වෙලා තිබෙනවා හරි එගේම මුස්ලිම්ි ගන්තයේ තවත් හදීසයක මෙ විදියට සඳහන් වෙනවා ස්ලාතුල් අව්වා බීන් හෙයින තර් මදදුල් ි ස්වල් ෝටු පැටවුන් උෂ්නත්වය දරාගන්න බැරුව කාන්තාරයේ ඒ වැල්ලේ කාන්තාර භූමීන් නැගිට සිටින ඒ වෙලාව තමයි ලොහාසලාතයේ වෙලාව. එක කියන්නේ සාම්‍යින් මධ්‍යහන වෙලාවට ආසන්න වෙලාව එම නැත්තං එල හා එකොළහාමාර එවැනි විලාවක් තමයි ඉතාමත්ම සුදුසු වෙලා මුත් ට හැකියාව තිබෙන ලොහසලාතය පැහැදිලි ලෙස ඉර උදාවීමෙන් පසුව සිට මධ්‍යාන වෙලාව දක්වාම ඔබට ලැබෙන කාලපරාසයනුව ලොහා සලාතය යන සිතුවිල්ලෙන් යුතුව රකාත් දෙක ඉටු කරන්න. එතුළින් අපට පුළුව දෙවිනුන්ට අදාල ඒ තුතිය පිදීම තුළින් මරින්මතු ජීවිතී අල් ඉදිරියේ අල්හ වෙනුවෙන් පිදී යුතු ඒ ධනමයක් කටයුත්තො නුකිරීමනිසා.